අයිබෝවන් වෙඩින් ඇඩ්වයිස් YouTube නාලිකාවට ඔබ සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ පටය හරහා අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නේ ඔයාගේ වෙඩින් එකකට වෙන්න කෙනෙක්. ඕනෑම ශේෂ්ත්‍රයක අන්දන කෙනා වෙන්න පුළුවන්, ඩෙකරේෂන් කරන කෙනා වෙන්න පුළුවන්, බෑන්ඩ් එක වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයාගේ ඉන්විටේෂන් කාඩ් වගේ කේක් බොක්සස් ප්‍රින්ට් කරන කෙනා, කේක් හදන, කේක් ස්ට්‍රක්චර්ස් කරන මේ ඕනම වෙන්න කෙනෙක්ව ඔයා තෝරා ගන්න කලින් සහ ඒ තෝරා ගැනීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ මොනවද කියන කාරණාව මේ වීඩියෝ එකෙන් අපි අද කතා කරනවා. ඉතින් මේ වීඩියෝ පටය හරහා වෙන්න කෙනෙක් තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කාරණා හතක් පිළිබඳව අපි කතා කරන්න සූදානම් වෙලා ඉන්නවා. ඉතින් වීඩියෝ එක බලන්න කලින් තවමත් අපිව subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න, bell icon එක click කරන්න, වීඩියෝ එකට like එකක් comment එකක් දාන්න සහ තව කෙනෙකුට දකින්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. वेडिंग का किल किया वहाँ की जीवित दिन वेदकत्म दावसन इतनी वहाँ वेडिंग का मोन तराधीर में गत्त एक लसन अट एन अट प्रियमनाप सह यागे हिते तीन देवल एक निरूपण एक पुड़वांग वेडिंग गन हेमोम हीन दकीन इतिन ए हीने हेबे कर ओयाट हरी वेन्डस लीरसा मेकट इकतुकर गत युत वेनवा अनिवार्य इतिन ए हरी वेन्डव ओयाट गेलपेन वेन्डव ओया कोहमद తీరనే කරගන්නේ තෝරගන්නේ කොහමද ඒ තෝරගනිද්දි ඔයා සැලකිල්ලට ලක් කරන්න ඕනේ මොනවද මේක ඇත්තටම ගොඩ දෙනෙක් අපෙන් අහන කාරණාවක් ගොඩ දෙනෙක්ට මේක ඇතුලේ මේ තීරණය වැරදීව හින්දා වෙඩින් එක ඇතුලේ ලොකු ප්‍රශ්නවලට මුහුණ දෙන්න පවා සිද්ධ වෙලා තියෙනවා ඉතින් අපි සමහරක් වෙලාවට ෆුල් ප්ලෑනින් එක නැතුව මේ ඩේ කෝඩිනේෂන් වලට යනවනේ ඩේ කෝඩිනේෂන් එකේදී අපි ඇත්තටම වෙන්ඩර්ස්ට හයර් කරන තැනදී අපි ඉන්වෝල්ව වෙන්නේ නැහැ ඔයාලා හයර් කරපු ඔයාලා තෝරගත්ත වෙන්ඩර්ස්ලත් එක්ක තමයි එදා දවසේ වැඩ ටික කරගෙන යන්නේ විශේෂයෙන් අපේ ෆන්ක්ෂන් කෝඩිනේෂන් වගේ පැකේජ් එකක් ඇතුළතදී අපි එදා තමයි වෙන්ඩර්ස් ලව මුණ ගැහෙන්නේ. අපි වෙන්ඩර්ස් ලත් එක්ක කතා කරන්නේ මේක ඇත්තටම මේ බජට් පැකේජ් එකක් විදිහට ඔයාලට බෙනිෆිට් එකක් වෙන විදිහට දීලා දෙන පැකේජ් එකක්. ඉතින් කොහොම හරි ඔය විදිහට අපි වෙඩින් එකට ගියාට පස්සේ මේ හරි වෙන්ඩර්ස් ලා සිරෙක් කරගන්නේ නොගැනීම නිසා ඇති වෙන්න පුළුවන් ප්‍රශ්න ගොඩක් දේවල් ප්‍රායෝගිකව අත්දකලා තියෙනවා. ඉතින් ඒකින්ද ඔයා ඒ තැනට නොයන්න ඔයාට ඒ ප්‍රශ්න වලට මුහුණ දෙන්නේ නැති වෙන්න තමයි මේ වීඩියෝ එක අපි අරගෙන ඉන්නේ. මේ කාරණා හතර ඔයා ફોකස් කරන්න වෙන්න කෙනෙක් සිලෙක්ට් කරගන්න කලින් ඔයාට ලොකු පොසිබිලිටි එකක් තියෙනවා හොඳ වෙන්න කෙනෙක්ව සිලෙක්ට් කරගන්න. ඉතින් අපි බලමු මොනවද ඒ කරුණු කාරණා කියලා. පළවෙනි කාරණාව විදිහට අපි ගේන්නේ ඔයාගේ බජට් එක. बजट टेक तमाई अपनी मुलिम बजट टेक गाने कंसीडर करना होने एक अने मुलिम ओया के बजट टेक मुकाद्दे एक अने ओया संपूर्ण बजट टेक खादन दी अपनी बजट टेक खादन है टी मीटर खालीन खाता कल दिए ना पे वीडियोस की ये बालन है एक अधि ए ए आंशिक वाले अपनी कोचर बजट टेक कोचर स्पेंड कराने पुरान लिमिट टेक एलोकेट करने वाद किए ना ओया मुलिम बालन फोटोग्राफर के नाम फोटोग्राफर वेनुएं आप कोचर मुदला वेन करना सामान्य रेंज फोटोग्राफर्स इन्नवाने इतको ओयाट तीरने पुलवा हाँ मम यानी मोन रेंज मत वेदन कर මොන රේන්ජ් එකද කියලා ඔයා දන්නවා. ඊට පස්සේ ඔයා ඒ රේන්ජ් එකේ වෙන්ඩර්ස්ලා එක්කෙනෙක් ළඟට යනවට වඩා ඔයාට ගැළපෙන වෙන්ඩව තෝරගෙන කීප දෙනෙකු තෝරගෙන ඒගොල්ලන්ගේ තියෙන පැකේජස් සහ ඒගොල්ලන්ගේ තියෙන ප්‍රයිසස් ඔයා කම්පෙයා කරන්න. මෙන්න මේ විදිහට කම්පෙයා කරාට පස්සේ ඔයාට ඒකෙන් හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. මේ කම්පැරිසන් එක ඇතුලේ මේ පැකේජ් එකේ යා මොනවද දෙන්නේ? තව කෙනෙක්ගේ මොකද්ද නැත්තේ? ප්‍රයිස් එක කොහොමද? ඔයාට එතකොට වඩාත් හොඳ ප්‍රයිස් එකකට යන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ සමහරක් තැන්වලදී අපි මේ ඒගොල්ලෝ පැකේජස් විදිහට දේවල් කිහිපයක් එකතු කරලා දැන් ඩෙකරේෂන් පැකේජස් තියෙනවා අෂ්ටක කියන එකේ පැකේජස් තියෙනවා ෆොටෝග්‍රැෆි පැකේජස් තියෙනවා ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි ප්‍රී ෂූට් මේ ඔක්කොම එකතු කරලා පැකේජස් තියෙනවා අන්නේ පැකේජ් ගැන තෝයා කන්සිඩර් කරන්න සමහරක් වෙලාවට ඔයා වෙන වෙනම මේ දේවල් ගන්නවට වඩා ඔයාට බෙනිෆිට් එකක් ගන්න පුළුවන් වෙන්න පුළුවන් මේ පැකේජස් එක්ක ඉතින් ඒකින් හින්දා මුලින්ම මේ බජට් කියන කාරණාව පිළිබඳව ඔයා කන්සිඩර් කරන්න දෙවරියට ඔයා සලකා බැලිතු කාරණාව තමයි මේ වෙන්ඩගේ තියෙන ස්ටයිල් එක මොකක්ද කියලා ඒ කියන්නේ ඒ ස්ටයිල් එක ඔයාට ගැළපෙනවද ඔයාගේ විදිහට යන එකක්ද ඔයාගේ වෙඩින් එකේ තීම් එකට ගැළපෙන ස්ටයිල් එකක්ද උදාහරණයක් විදිහට ෆොටෝග්‍රාෆර්ස්ට ගත්තාට පස්සේ ෆොටෝග්‍රාෆර්ස්ලා ඉන්නවා කලර්ෆුල් විදිහට ෆොටෝ එඩිට් කරලා කලර්ෆුල් විදිහට මේ දේවල් ඩෙලිවර් කරන අය සමහරක් අය ඉන්නවා ඒගොල්ලෝ ටිකක් ආටිස්ටික් විදිහට සමහරක් වෙලාවට ඩාර්ක් තීම් වෙන්න පුළුවන් මේ වගේ එක එක තීම් වලට අනුව ෆොටෝ එඩිට් කරන කට්ටිය ඩෙකරේෂන් ගත්තත් එහෙමයි එක එක තීම් වලට ස්පෙෂලායිස්ඩ් වෙන්ඩර්ස්ලා ඉන්නවා ඉතින් ඔයා මුලින්ම බලන්න ඕනේ ඔයා තෝරගනිද්දී ඔයාට අවශ්‍ය
විශේෂ වෙන්නේ මොන වගේ වෙන්න කෙනෙක්ද වෙන්නගේ පෝට්ෆෝලියෝ එක ඇතුලේ එයා මොන වගේ දේවල් වලටද හොඳ මොන වගේ දේවල් වලටද එයා ප්‍රචලිත එයා වැඩිපුර කරලා දෙන මොන වගේ දේවල්ද ඒ පෝට්ෆෝලියෝ එක චෙක් කරන්න ඊට පස්සේ යාගේ රෙෆරන්සස් වා ඉල්ල ගන්න ඔයාට ගැලපෙනවද කියලා ඔයාට බලන්න පුළුවන් එතකොට සහ ඔයාගේ වෙඩින් එකේ තියෙන කන්සිඩර් ඔයාගේ තීම් එකත් කන්සිඩර් කරන්න ඔයාගේ හිතේ තියෙන කැමැත්ත ඔයා ආස මොන විදියටද මෙන්න මේ දේවල් කන්සිඩර් කරලා එයාගේ තියෙන ස්ටයිල් එක ඔයාට ගැලපෙනවද කියන එක ඔයා දෙවෙනුවට තීරණය කර ගන්න ඕනේ තුන්වෙනි කාරණාව තමයි එක්ස්පීරියන්ස් සහ රෙපියුටේෂන් කියලා කියන්නේ වෙන්න කෙනෙක්ට එක්ස්පීරියන්ස් එක සහ රෙපියුටේෂන් එක තිබීම ඒක හොඳ තත්වයක් ඔයාට හොඳ වෙන්න කෙනෙක්ව සිලෙක්ට් කරගන්න හැබැයි මම එහෙම කියලා එහෙම කිව්වට සමහරක් වෙලාවට මේ ෆීල්ඩ් එකට අලුතෙන් ආපු අය ඉන්න පුළුවන් එයාලා හොඳට පර්ෆෝම් කරගෙන එන ඉතින් ඒකෙදී ඔයා පොඩ්ඩක් carefully consider consider කරන්න එයාගේ මෑත කාලයේ දකින වැඩ කිහිපයකදී හරි ඔයා යව personally දන්නවනම් හරි ඔයාට ඒ තීරණය ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපි general term එකක් විදිහට ගත්තට පස්සේ මේ experience සහ reputation කියන එක vendor කෙනෙක් select කරකද්දී ඔයා බලන්න ඕනේ කාරණාවක්. ඉතින් මේකෙදී ඔයාට vendor ගේ reviews බලන්න පුළුවන්. අපි හැමදාම කියනවා ඔයාට video පටවලදී vendor කෙනෙකු select කරගන්න තියෙන එක ලෙහෙසි විදිහක් තමයි යාගේ reviews කොහොමද තියෙන්නේ customers ලගේ feedback කොහොමද තියෙන්නේ ඔයාට social media වලට ගියාට පස්සේ බලන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට Google එකට ගිහිල්ලා එයාගේ Google profile එක කොහොමද කියලා බලන්න පුළුවන්. ඔයා සමහරක් Facebook එකේ වගේ නම් එයාගේ වැඩක් කරපු කෙනෙක් review එකක් තියලා තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාත් ඔයාට personal message එකක් දාලා අහන්න පුළුවන්. දැන් සමහරක් වෙලාවට මගේ clients ලා මාත් එක්ක කියනවා මොකද ඒගොල්ලෝ ඒ තරම් අපිත් එක්ක හිතවත් මේ ඔයාගෙන මෙහෙම ඇහුවා අපි හොඳ feedback එකක් දුන්නා කියලා ඒගොල්ලෝ කියනවා. ඉතින් එහෙමත් ඒ කියන්නේ ඒ වගේ අහනවා කට්ටිය. එතකොට දැන් අපි වැඩ කරගත්ත කට්ටියගෙන් අහනවා කොහොමද මෙයත් එක්ක වැඩ කරද්දී ඔයාලට කොහොමද එක්ස්පීරියන්ස් එක කොහොමද කියලා ඒගොල්ලන්ගෙන් අහනවා. ඉතින් එතකොට ඇත්තටම ඒගොල්ලොත් ඔයාලට උදව් කරනවා. ඔයාලට ඇත්තටම ඕනස්ට් ඔපිනියන් එකක් ඒගොල්ලෝ ලබා දෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් ඒ වගේ රිවියුස් සහ ෆීඩ්බැක්ස් ලබා ගන්න. ඊට පස්සේ එයාගේ එක්ස්පීරියන්ස් එක ගැන ඔයාට ඒගොල්ලන්ගෙන් අහන්න පුළුවන්. ඉන්කුවා කරන්න පුළුවන් ඔයාට කොහොමද එයාලගේ එක්ස්පීරියන්ස් එක ඔයගොල්ලෝ මොන වගේ වැඩද කරලා තියෙන්නේ? මේ මට අවශ්‍ය විදිහ මේ වගේ දේවල් කලින් කරලා තියෙනවද? මේ වගේ එක ඩිලිවරි එක දෙන්න පුළුවන්ද? ඔයාට ඒ දේවල් අහලා මේ එක්ස්පීරියන්ස් එක සහ රෙපියුටේෂන් කියන දේ ගැන කන්සිඩර් කරන්න පුළුවන්. හතරවෙනි කාරණාව තමයි අවේලබිලිටි එක. අනිවාර්යයෙන්ම බලන්න ඕනේ අවේලබිලිටි ගන්න. ඒ කියන්නේ ඔයාගේ දවසට ඒගොල්ලෝ ඉන්නවද? නේ? ඒගොල්ලන්ගේ සර්විස් එක ගන්න පුළුවන්ද? සමහරක් වෙලාවට මේ ඕගොල්ලෝ ගන්න වෙන්නගේ දැන් හිතන්නකෝ ඒක දැන් ඩෙකරේෂන් වගේ දෙයක් නම් ඒක කොහොමත් ටීම් එකක් ඇවිල්ලා ඩෙකර් කරලා යනවා. හැබැයි ෆොටෝග්‍රැෆි හරි අන්දන් එකක් හරි වෙඩින් ප්ලෑනින් ගැන වගේ දෙයක් හරි නම් ඒගොල්ලන්ගේ මේන් මෑන් නැතුව ටීම් එකේ කෙනෙක්ද එන්නේ? ඔයාට ඒක ප්‍රශ්නයක්ද නැත්නම් ඔයාට ඒක ප්‍රශ්නයක් නැද්ද? මෙන්න මේ කියන කාරණාව බලන්න ඕනේ අවේලබිලිටි කියන කාරණාව යටතේ. ඉතින් අපි දැන් සාමාන්‍යයෙන් වෙඩින් ප්ලෑනින් ගත්තොත් දැන් අපි සාමාන්‍යයෙන් පොලිසි එකක් විදිහට අපි දවසකට ගන්නෙ එක වෙඩින් එකයි. ඒ කියන්නේ එක වෙලාවකට ගන්නෙ එක වෙඩින් එකයි. එකපාර දෙකක් ගන්නෙ නැහැ. එහෙම ගත්තොත් අර මට ඒ ෆන්ක්ෂන් එක සඳහා සහභාගී වෙන්න තියෙන හැකියාව නැති වෙන හින්දා. ඉතින් සමහරක් තැන්වලදී ඒක එහෙම වෙන්නේ නැහැ. මේන් මෑන් යන්නේ නැහැ. එයාගේ ටීම් එකක් එයාට යැවීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයා මෙන්න මේ පිළිබඳවත් අවධානය යොමු කරන්න. ඉතින් මොකද මේක කලින් ඔයා ඒක ගැන කන්සිඩර් කරේ නැත්නම් පස්සේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒකින්ද පස්සේ ඇති වෙන ප්‍රශ්න සහ මිස් අන්ඩර්ස්ටෑන්ඩින් නැති කරගන්න ඔයාට මුලින්ම මේ දේවල් බලන්න කිතාමත් හොඳ තත්ත්වයක්. පස්වෙනි කාරණාව තමයි communication and customer service කියලා කියන්නේ. මේක ඇවිල්ලා වෙන්න කෙනෙක් සිලෙක්ට් කරගත්තී ඉතාලම වැදගත්. මේ communication කියන පාර්ට් එක customer service කියන පාර්ට් එක ඔයා අනිවාර්යයෙන්ම බලන්න ඕනේ. මොකක්ද මේක ඇතුළේ ඔයාලට කරන්න පුළුවන්? ඔයා මුලින්ම ගිහිල්ලා වෙන්නව හම්බ වෙන්න. In person meet වෙන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔයාට ඔයා ලංකාවේ නැති කෙනෙක් නම් ඔයා අඩුමතරමේ online එකකින් හරිය ඔයාට පුළුවන් නම් මෙයාව හම්බ වෙලා එයාගේ මූණට මූණට බලාගෙන කතා කරන්න. ඔයාට ඒක හරහා එයා ගැන judgement එකක් ගන්න හැකියාවක් තියෙනවා. ඊට පස්සේ ඔයා ප්‍රශ්න අහන්න. ඔයා හැමතිස්සෙම මතක තියාගන්න වෙන්න කෙනෙක් ඔයා හයර් කරද්දී ඔයා යාට පේමන්ට් එකක් කරනවා. ඒ පේමන්ට් එකට තමයි ඔයා සර්විස් එක ගන්න. ඉතින් ඒකින්ද ඔයාට වෙන්නගෙන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාට දේවල් රික්වෙස්ට් කරන්න පුළුවන්. ඉතින් ඒ දේවල් රික්වෙස්ට් කරලා ඔයා හරියට එයාත් එක්ක අවශ්‍ය දේවල් ඩිස්කස් කරන්න. ඊළඟට තියෙන වැදගත්ම දේ තමයි ඔයාට මොනවාරි කස්ටමයිස් රික්වයර්මන්ට් තියෙනවා නම්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් පැකේජ් එකක් හරි යාගේ ප්‍රයිස් එකක් දෙද්දී යා කරන දේවල් ටික තියෙනවනේ. යාගේ මේ බොක්ස් එක මේක ඇතුළේ දේවල් නෑ කරන්නේ. හැබැයි ඒකට අමතරව ඔයාට කස්ටමයිස් කරගන්න දේවල් තියෙනවා නම් ඔයා ඒ දේවල් ටික බුකින් එකට කලින් එයාත් එක්ක කතා කරලා ඇග්‍රීමෙන්ට් එකකට එන්න. එහෙම නැත්නම් ඔයා මැද්දදී එක එක රික්වයර්මන්ට් එයාට දාලා 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 ඒවා එයාට කරගන්න බැරි නම් ඒවට එයා කරන්නේ නැත්නම් ඒවට එයා වෙනම චාර්ජ් කරන්න යනවා නම් ඔය දෙන්න අතර හිත් නොහොඳකම් ඇති වෙන්න පුළුවන්.
අපි දකින්නවනේ මොකද අපි ප්ලෑනින් කරද්දී අපිට මේ එක්ස්පීරියන්ස් තියෙනවා සමහරක් වෙලාවට සමහරක් ක්ලයන්ට්ස් ලැබිලා ඒගොල්ලෝ මුලින්ම කියන්නේ නැහැ ඒගොල්ලන්ගේ රික්වයර්මන්ට් එක මොනවද කියලා ඒගොල්ලන්ගේ තියෙන රික්වයර්මන්ට් එකත් එක්ක අපි වෙන්නව සිලෙක්ට් කරාට පස්සේ ඊට පස්සේ සමහරක් වෙලාවට ඒගොල්ලන්ට ඊට වඩා වෙනම අතක තියෙන රික්වයර්මන්ට් අරගෙන එනවා ඉතින් ඒ රික්වයර්මන්ට් කරන්න පුළුවන් අයත් ඉන්නවා බැරි අයත් ඉන්නවා කරන්න පුළුවන් කෙනෙක් නම් සමහරක් වෙලාවට එක්ස්ට්‍රා චාර්ජ් කරන්න පුළුවන් එතකොට ක්ලයන්ට් ඒකට කැමති වෙන්නේ නැහැ ඒකට ප්‍රශ්න තියෙනවා ඉතින් ඒකින්ද හොඳම දේ මෙන්න මේ වගේ මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් වෙන දැන් නතර කරගන්න ඔයාගේ තියෙන රික්වයර්මන්ට් ටික ක්ලියර්ලි එයත් එක්ක කමියුනිකේට් කරන්න ක්ලියර්ලි එයාට කියන්න මට මෙන්න මේම දේවල් ඕනේ මම මෙන්න මේ වගේ විදිහට මම කරගන්න තමයි මම කැමති මට මේ ටයිම් මේ වගේ ටයිම් එකකට මට මාගේ වැඩි ඉවර කරගන්න ඕනේ वागे तीन हेम रिक्वयरमेंट याट कम्युनिकेट कर कम्युनिकेट के ओए दिन्न अग्रिमेंट इन हरी अभी दिन्न इन मे प्राइस मे दीवाम कपड़े अन्न पुलवां इतकोट ओया वेडे खालीम अंडर्स्टैंडिंग हद आगे तीन पस हित्री दवागनी मे वे दीवाट इन हाईवे कारण विधि आप लोकेशन लोकेशन वागे वेडिंग तीयन को ඒ තියෙන තැන ඉඳලා ඔයා හොයාගන්න වෙන්නට එතනට රීච් වෙන එක පහසුද? එයාට පහසුවෙන් එතනට එන්න පුළුවන්ද? එහෙම එනවා නම් එයාට වෙනම කෝස්ට් එකක් යනවද? ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එකක් යනවද? ඔයා ගිහිල්ලා ඇඳගෙන ඔයා හිතන්න බියුටිෂන් කෙනෙක් කියලා ඔයා බියුටිෂන් ඉන්න තැනට ගිහිල්ලා වගේ හෝටල් එකට එන්න ෆොටෝ ෂූට් එකට එන්න ඔයාට ටයිම් ඇද්ද? ඔයාට ඒ ටයිම් ලයින් එක ඇචීව් කරන්න පුළුවන්ද? මෙන්න මේ ලොකේෂන් එක සහ ටයිම් ලයින් එක අනිවාර්යෙන් ඔයා කන්සිඩර් කරලා බලන්න. සමහරක් වෙලාවට අපි ලොකේෂන් එක ගැන හිතන්නේ නැහැ. ඒ වෙන්න අපිට අත්‍යවශ්‍යම කෙනෙක් කියලා දැනගත්තාට පස්සේ දැන් අපිව හොයාගෙන එනවා නුවරය ගාල්ල ඊට පස්සේ නුවර එළියේ අනුරාධපුරේ මේ වගේ පැතිවල බබා අපි වෙඩින්ස් වලට යනවා ප්ලෑන් කරනවා සහ ඩේ කෝඩිනේෂන් වලට අපිට කතා කරනවා ඉතින් එතකොට ඒගොල්ලෝ ට්‍රාන්ස්පෝර්ට් කෝස්ට් එක ගැන හිතන්නේ නැහැ ඒගොල්ලන්ට අවශ්‍ය වෙන්නේ මේ සේවාව වෙඩින් එක දවසේ උපරිමයෙන් ලබා ගන්න ඉතින් ඒ විශ්වාසය මත ඔයා කෝස්ට් ඒක ඇවිල්ලා ඒක ඔයාගේ තීරණයක් නේ එතකොට ඒක මම කියන්නේ ඒ දේවල් ගැන කන්සිඩර් කරන්න. කන්සිඩර් කළා ඉවරනට පස්සේ ඔයා හිතනවා නෑ ප්‍රශ්නයක් නෑ මට එයාගේ මේ ට්‍රැවලින් කෝස්ට් එක ප්‍රශ්නයක් නෑ මට හැබැයි ඒ වෙන්නව අවශ්‍යයි කියලා හිතනවා නම් ඔයාට ඒ ඔප්ෂන් එකට යන්න හැකියාවක් තියෙනවා. හත්වෙනි කාරණාව සහ අපි මේ වීඩියෝ එකේ කතා කරන අවසාන කාරණාව විදිහට අරගෙන ඉන්නේ වෙන්ඩර් කොන්ට්‍රැක්ට්ස්. වෙන්ඩර් ඔයාට ඉන්වොයිස් එකක් දුන්නත් සමහර කියන්නේ හැම වෙන්ඩර් කෙනෙක්ම කොන්ට්‍රැක්ට් එකක් දෙන්නේ නෑ. සමහරක් වෙලාවට ඉන්වොයිස් එක තමයි එයාගේ කොන්ට්‍රැක්ට් විදිහට යන්නේ. ඒකේ තියෙන කොන්දේසි මොනවද? पेमेंट टर्म्स मनोवाद मे हेम दियावन कियवल दिया पेहदी आई डबल चेक कर मुखद ओया बुकिंग दाल अतर मेदी संहार यागे कंडीशन वोलट ओया एग्री नोवेन पुलवा हे बै येदी ओदेना इनो गेला बुकिंग दाल ओदेवल वेला इवर अरे मम्मिंग इक तन क्यूवानी कम्युनिकेशन मेतन मे कंट्राक्ट कम्युनिकेशन इश्यूस देना ओया गोडक्ट दीन रश्यत मे कंट्राक्ट हर रीड कर कंट्राक्ट मुनोद तीन कि दाने अंतिम एक संहार ओया मुनोहर रिक्वेस्ट कर दी एक क्लाइंट वेड करवा हे बै ඔයා හිතනවා ඒක යා දෙනවා කියලා. උදාහරණයක් විදිහට සමහරක් වෙලාවට අපි හිතමු බෑන්ඩ් එකක් කියලා. ඒ බෑන්ඩ් එකට ඔයා ප්ලෑන් කරන් ඉන්නවා මේන් මීල් එකෙන් නැතුව එයාට රෙස්ටෝරන්ට් එකකින් එයාට කෑම අරන් දෙන්න. හැබැයි එයාගේ කොන්ට්‍රැක්ට් එකේ තියෙනවා ඒ බෑන්ඩ් එකේ එන ටීම් එකට 10 දෙනෙක්ගේ වෙනම ටේබල් එකක් arrange කරන්න ඕනේ සහ ඒගොල්ලන්ට ගෙස්ට් කෙනෙක් විදිහට ට්‍රීට් කරන්න ඕනේ කියලා. ඔන්න ඔය දෙන්න අතර යම් කිසි පරස්පර මතයක් ඇති වෙනවා. හැබැයි ඇග්‍රීමන්ට් එකේදී ආ ඒක මුලින්ම ඔයාට කමියුනිකේට් කරලා තියෙන්නේ. ඔයයි ඒක බලලා නැත්තේ. ඉතින් ඒ වගේ තැන්වල වෙන්ඩර් කෙනෙක්ට ඒක ඇඟිල්ල දික් කරනවට වඩා අපි කලින් මේ දේවල් දැනගෙන අවබෝධයෙන් ඉන්න එක ඉතාමත් හොඳ තත්ත්වයක්. එතකොට බොහොම ස්මූත්ලි හැමෝමත් එක්ක බොහොම සතුටින් මේ වැඩේ ක්‍රමානුකූලව කරන්න පුළුවන්. මොකද වෙන්ඩර්ව ඔයා කලින් දැනගෙන එයත් එක්ක කලින් ඇග්‍රීමන්ට් එකකට ඇවිල්ලා බොහොම හිත හොඳින් වැඩේ කරගෙන යන්න පුළුවන් තරමට ඔයාට හොඳ දෙයක් කරගන්න හැකියාවක් තියෙනවා. මොකද හිත රිදෙන තැන්වලදී මිස් අන්ඩර්ස්ටෑන්ඩින්ග් වෙන තැන්වලදී දෙගොල්ලොම අන්තිමට සතුටකින් නෙමෙයි ඉන්නේ. ඉතින් එහෙම වෙන්න අවශ්‍ය නැහැ නේ මේක වගේ වෙඩින් එකනේ. ඒකින්ද වෙඩින් එකේ වෙන්න කෙනෙක් සිලෙක් කරගද්දි මේ කියන කරුණු කාරණා හත හොඳට බලන්නකෝ. ඒ කියන කරුණු කාරණා හත හොඳ අවධානය යොමු කරලා පස්සේ ඔයාට හොඳ වෙන්න කෙනෙක් සිලෙක් කරගන්න හැකියාවක් තියෙනවා. මං හිතනවා මේ වීඩියෝ පාඩේ ඔයාලට ගොඩක් වැදගත් වෙයි. මොකද වෙන්න පුළුවන් ගොඩක් මිස්ටේක් මේක හරහා නවත්ද ගන්න මේක හරහා නැති කර ගන්න ඔයාට හැකියාවක් ලැබෙයි. හැමතිස්සෙම ප්‍රයිස් එකටම විතරක් ඔයා වෙන්න කෙනෙක්ව සිලෙක්ට් කරගන්න එපා. එහෙම ගත්තට පස්සේ ඔයාට එදා දවසේදී ප්‍රොඩක්ට් එක හරියට නැති වුණොත් අවුට්පුට් එක හරියට නැති වුණොත්
ඔයාගේ සම්පූර්ණ ඩ්‍රීම් එක කඩාගෙන වැටෙනවා. ඒකින්ද ප්‍රයිස් එක විතරක් කන්සිඩර් කරන්න එපා. මේ කියන කාරණා ඔක්කොම මේක හතම ඔයා කන්සිඩර් කරලා වෙන්න කෙනෙක් සිලෙක්ට් කරගන්න. ඉතින් එහෙනම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න, තව කෙනෙක් දකින්න ෂෙයා කරන්න, අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. ලබන සතියේ මේ වගේම වීඩියෝ පටයකින් අපි හමු වෙමු. බොහොම ස්තුතියි.